මානික හිත තුළ මුල් බැහැගත් ස්වරූපී රංගන ශිල්පිනියක් තමයි මුදු තරංගා කියලා කියන්නේ. ඇය මේ වෙද්දී උතුම් මව පදවියට සූදානමින් තමයි සිටින්නේ. ළඟදීම දරු සුරතලත් බලන්න නොල්ද සිල්ලෙන් ඉන්න ඇය ගැනයි මේ විගහැරුම. මුදු කොහොමද ජීවිතේ මේ දවස්වල නිදහස් පාඩුවේ ජීවිතය ගෙවනව ඇති නේද? කොරුණා තත්ත්වයක කොහොමත් ගෙදට වෙලා පරිස්සමින් ඉන්නවා. පරිස්සමින් ඉන්න අනිත් හේතුව නම් ළඟදීම අපේ ගෙදට දරුපැටියෙක් එක්කෙන නිසා. දැන් බබා ලැබෙන්න ළඟයි. ඒ නිසා කොහොමත් පරිස්සමින් කාලබීර සතුරින් නිදහසේ ජීවත් වෙනවා. පවුල සම්පූර්ණ කරන්නේ දුවෙක්ද පුතෙක්ද? කැමැත්ත තියන්නේ දුවෙකුටද පුතෙකුටද? මමයි සැමියයි දෙන්නම හිතන්නේ දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑ කියලා. මොකද කොයි දරුවාවත් අපට විශේෂයි. අපට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපි දන්නවා. නමුත් ඒක නොකියෙමු නේද? අපේ පුංචි පවුල සම්පූර්ණ කරන්නන දරුපැටියව ආදරෙන් බලාගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව. මාවක් වෙනවා කියන්නේ තවත් ජීවිතයක වගකීමක් ගැනීමක්. අලුත්ම අත්දැකීමට මුහුණ දෙන්න බයක් එහෙම නැද්ද? දරුවෙක් ලැබෙන්නේ ඉන්නේ කියලා දැනගත්ත මොහොතේ ඉඳලා මේ මොහොත වෙනකම්ම මං ඉන්නේ සතුටින්. දරුවා ලැබෙන මොහොත ගැන මං බයකින් නෙවෙයි ඉන්නේ. ඒක මට අලුත් අත්දැකීමක්. ඒක ඇත්ත. නමුත් කිසි දෙයක් ගැන මං ඕනවට වඩා හිතන්නේ නැති නිසා වෙන්න ඇති දරු ප්‍රසූතිය ගැනත් බයක් හිතෙන්නේ නැත්තේ. නමුත් වගකීම කියන එක නම් ජීවිතයට දැනෙයි. කොහොමද ලෑස්තිය? සියලු දේ මේ වෙද්දී සූදානම් කරලා තියන්නේ. දරුවගේ ඇඳුම් මගේ අම්මා සහ නංගි මහලා දුන්නා. මාගේ ඇඳුම් නම් ඔක්කොම මම තමයි හදාගත්තේ. දරුවගේ වගකීමත් එක්ක මුතු කියන රංගන ශිල්පිනිය ඉදිරියේදී දැකගන්න නොලැබෙයිද? රංගනින් සමුගන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවද? මට ආදරය කරන රසිකයන් මාව නොදැක ගමන් ඇයි දැක්කේ නැති කියලා අහනවා. ඒ ආදරේ මන් නැති කරගන්න කැමති නැහැ. ඒ ආදරේ ලැබෙන්නේ මන් රංගනයට දායක වෙන නිසානේ. ඒ නිසා ඉදිරියේදී රංගනයට සම්බන්ධ වෙනවා. මට මේ දවස්වලත් ගොඩක් නිර්මාණ වලට ඇරෙම් ලැබුණා. මම ප්‍රෙග්නන්ට් කියලා නොදැන මම ප්‍රෙග්නන්ට් වුණ නිසා සියලු ආරාධනා ප්‍රතික්ෂේප කළා. නමුත් රංගනයට සමුදෙන්න නම් අදහසක් නැහැ. ඉදිරියේදී මම සම්බන්ධුණු ටෙලිනාට 15ක් විතර එන්න තියෙනවා. ඒ නිසා මන් නැති අඩුව දැනෙන එකක් නැහැ. මාවක් නිසා ඉදිරියේදී චරිත තෝරා ගැනීමක් කරයි නේද? පුංචි තිරේදී නම් තෝරා ගැනීම කරන්න දෙයක් නැහැ. ජනතාවට පෙන්වන්න පුළුවන් නිර්මාණනේ පෙන්වන්නේ. නමුත් සිනමා පටයකට ආරාධනා ලැබුණොත් නම් යම් තෝරා ගැනීමක් කරනවා ජනතාවට සමීප චරිත කරන්න. ඔබත් සැමියාගේත් ආදරයට අවුරුදු 17ක් වෙනවා. දැන් නම් ඔහු ඔබව ගොඩක් ආරක්ෂිතව බලාගන්න ඇති නේද? ආදරේ නම් ටිකක්වත් අඩු වෙලා නැහැ. මට පොඩි වැඩක්වත් කරන්න ඉඩ නොදී ආදරෙන් බලාගන්නවා. කෑම පවා හදන්නේ එයා තමයි. ඒ නිසා කනවා බොනවා නිදාගන්න එක තමයි මං කරන්නේ. ඒ තරම් හොඳින් මාව බලාගන්නවා. පිළියකගේ පැවැත්ම රූපයට බලපානවා කියනවනේ. දරුවා ලැබුණට පස්සේ මුතුට රූපය ගැන හිතන්න වෙනව නේද? මගේ රූපය ගැන හිතනවට වඩා මන් දරුවා ගැන බලන්න ඕන. මට වටින්නේ දරුවා. නමුත් හැමෝම කියන්නේ මං ප්‍රෙග්නන්ට් වුණා කියලා කිසිම විදිහකට මගේ රූපේ වෙනසක් වෙලා නැහැ කියලා. මං මහත් වෙලත් නැහැ. ඉස්සර ඉඳලා මං ව්‍යායාම කරපු නිසා මගේ ශරීරය මේන්ටේන් කරගන්න පුළුවන්. එහෙම නැතත් ඒ ගැන මං හිතන්නේ නැහැ. කොහොමත් රූපේ දිරණ එක නෙවෙන්නේ. විවාහ වෙලා කාලයක් ගියා ඔබට මවගේ සිහිනය සැබෑ කරගන්න. ඒ නිසාම ඔබට බොහෝ දිනාගේ සුභපැතුම් එක් කරමින් සතුට ප්‍රකාශ කළා කියලා ආරංචි. කලා ශේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් මට කෑම් බිම හදාගෙන එනවා. ඒ වගේම සුභපැතුම් එක් කළා. කලාකරුවෝ විතරක් නෙවෙයි සාමාන්‍ය බොහෝ දෙනෙකුත් මට කෑම හදාගෙන එනවා. ඒ අතර බබාලා නැති අයත් ඉන්නවා. බබාලා බලාපොරොත්තු වෙන ඉන්නවා. දරුවෝ හදන්න බැරුව දුක් වෙන අය ඉන්නවා. ඒ නිසා මේ ආත්මේ බැරිනම් ලබන ආත්මේ හරි දරුවෙක් ලබන්න වාසනාව හිමි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
තාමත් ඔබ ඔබව සබස්්‍රයිබ් කල නැත්තන් දැන් අපව සබස්්‍රයිබ් කරන්න බෙල් බට්නේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම් වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.